ආසියානු කුසලානෙන් පස්සේ ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝලියංගෙන් හොඳටම බැනුම් අහපු කෙනෙක් තමයි ගෞතම් ගාම්භීර් කියන්නේ. ගාම්භීර් ලංකාව ගැන කියපු කතා නිසා ගාම්භීර් එහෙම බැනුම් ඇහුවේ. ලංකාව ආසියානු කුසලානේ පස් වතාවක් දිනුවේ කොහොමද කියලා තමන්ට හිතාගන්න බෑ කියලා තමයි මේ වතාවේ ආසියානු කුසලාන මූලික වටේ ශ්‍රී ලංකා අෆ්ගනිස්තාන තරගේ බලපු ගාම්භීර් කිව්වේ. ඊට පස්සේ ඉන්දියා කණ්ඩායමයි පාකිස්තාන කණ්ඩායමයි ආසියානු කුසලාන අවසන් තරගයට ඉනවා කියපු කතාවත් වැරදුනා. එතින් පස්සේ ඉන්දියාව තරගාවලියෙන් ඉවතට යද්දී ගාම්භීර් කිව්වේ පාකිස්තානයේ කුසලානේ පහසුවෙන් දිනයි කියලා. හැබැයි මේ එකම කතාවක්වත් හරියට කියන්න ගාම්භීර්ට බැරි වුණා. මේ තත්ත්වයක ගාම්භීර් කියනේවා අනාවැකි නෙවෙයි, වස්ති විදිහට තමයි අපි දැක්කේ. කොහොම හරි ආසියානු කුසලානේ ඒ විදිහට අවසන් වෙද්දී ලෝක කුසලානේටත් ගාම්භීර් අනාවැකි කියන්න පටන් අරගෙන ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ වෙනසක් කරයි කියලා තමයි ගාම්භීර් කියන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය දවස්වල හිටපු සාර්ථකත්වයක අනිවාර්යයෙන්ම ලංකාව ලෝක කුසලානේදී අනෙක් කණ්ඩායම් වලට තර්ජනයක් වෙයි. දුෂ්මන්ත චමීර ලහිරු කුමාර දෙන්නම එයාලට ඉන්නවා. ඒ දෙන්නටම ගොඩක් වේගෙන් පන්දු යවන්න පුළුවන්. ශ්‍රී ලංකාව ඒ වේගෙන් වැඩ ගනි. මේ විදිහට අපි ගැන කියන ගාම්භීර් ඉන්දියාව ගැනත් කතා කරලා තිබුණා. ඇත්තට මේ රටාවේ ඕන දෙයක් තීරණාත්මකයි. කිසිම කණ්ඩායමක් දුර්වල නැහැ. මොකද මේ ලෝක කුසලානය පාකිස්තානයේ දකුණු අප්‍රිකාව වගේ රටවල් ඕනෑම රටාවක වෙනසක් කරන්න පුළුවන් අය. ওই විදිහට තමයි ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය ගැනත් ඉන්දියාවට තියෙන අභියෝග ගැනත් ගෞතම් ගාම්භීර් කතා කරලා තිබුණේ. කියපු දේ වෙන්නේ නැති ගාම්භීර් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ පෙරලියක් කරනවා කියද්දී හිතට පොඩි බයක් එන්නේ ඒ කතාව ගාම්භීර් කියන නිසා. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන් මුලින් subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.